ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම Hindu පූජකතුමනි, ඒ වගේම මෞලවීතුමලාගෙන් අවසරයි. සමගි ජන බලවේගයේ නායක අප සියලු දෙනාගේම නායක ඒ වගේම සැප්තැම්බර් 21 වෙනිදා පුත්තලන් දිස්ත්‍රික්ක ජනතාවගේ ආශිර්වාදයෙන් නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති වන සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඒ වගේම මගේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මැතිතුමාගෙන් අවසරයි ඒ වගේම හිටපු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මැතිතුමාගෙන් අවසරයි ඒ වගේම හලාවත සංවිධායක ශාන්ත අබේසේකර මැතිතුමාගෙන් අවසරයි ඒ වගේම නාතණ්ඩිය සංවිධායක අපේ දයාස්විත තිසේරා මැතිතුමාගෙන් අවසරයි ඒ වගේම සියලුම අපගේ දිස්ත්‍රික් සංවිධායක වරු ඒ වගේම අපගේ සියලුම ප්‍රාදේශ සභා සහ අනිකුත් සියලුම මන්ත්‍රීවරුන් ඒ වගේම මෙතනට පැමිණ සිටින අපේ ආදරණීය ජනතාවගෙන් අවසරයි මම හිතන්නේ අද අපේ නායකතුමා පුත්තලන් දිස්ත්‍රික්කයේ මේ හලාවත නගරයට සැපත් වෙන්නේ මේ අවසාන මොහොතේ එතුමා රට පුරා ගිහිල්ලා ජනතාවගේ හිතට ඒ වගේම ජනතාවගේ බුද්ධියට මේ අවස්ථාවේදී ආමන්ත්‍රණය කරන මොහොතයි ඕගලන් දන්නවා 2019 මේ වගේම ජනාධිපති වර්ණයකට එතුමා ඉදිරිපත් වුණා ඒ වෙලාවේ මේ රට කරගත්ත ඒ ඓතිහාසික වැරද්ද හින්දා අපි සියලු දෙනාම දුක් විඳින්නට අපිට සිදු වුණා විශේෂයෙන්ම අපි දකිනවා පාස්කු ප්‍රහාරය එදා සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා එදා ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන්න විශාල පිරිසක් මේ පුත්තලන් දිස්ත්‍රික්කයේ හිටියා නමුත් ඒ සාධාරණය ඒ ජනාධිපතිතුමාගෙන් හෝ ඒ පාලනයෙන් එදා ඉෂ්ටුන්නේ ඒ වගේම අපි විවිධ අවස්ථාවල විපක්ෂයක් හැටියටත් ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි පෙන්ලා දුන්නා මේ පාස්කු ප්‍රහාරයේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් තියෙනවායි කියලා ඒ කුමන්ත්‍රණය අද වෙනකොට මේ රටේ කතෝලික ජනතාව පමණක් නෙමෙයි මේ රටේ සමස්ත ජනතාව අද වෙනකොට පිළි අරගෙන තියෙනවා අපි මේ වෙලාවේ අපේ හලාවත රදගුරු තැම්පත් හිම්පාණන්ව අපි බැහැ දැකලා ආවේ අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒ පාස්කු ඉරිදා ඒ කරපු කුමන්ත්‍රණය ඒ වගේම ඒ තුලින් ජීවිත අහිමි වූ විශාල පිරිසකට සහ තුවාල ලැබූ සහ ඒ දුක් වේදනා විඳින ඒ සියලු දෙනාටම සාධාරණයක් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු ඒ අනාගත රජය අපි ඒක වගකීම බාර ගන්නවායි කියලා. ඒ වගේම මේ රටේ මේ වෙනකොට අපේ දීවර කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසක් මේ ආර්ථික අර්බුදයේ හේතුවෙන් මේ වෙනකොට දුක් විඳින තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. අද වෙනකොට ඒ දීවර ඒ කර්මාන්තයේ ඒ ජනතාවගේ අනාගත පරපුර ඒ අනාගතය ගැන අද සිහින අද නැති වෙලා ඒක බොල් වෙලා අද වෙනකොට ඒකට විසඳුමක් හොයන මොහොතක තමයි අපි මේ හලාවතට අපේ නායකතුමා කැන්දාගෙන ආවේ විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ දීවර කර්මාන්තය නවීකරණය කරලා දීවර කර්මාන්තය තුලින් මේ රටේ පුරවැසියෙක් ලෙස ඉතාම අභිමානවත්ව ජීවත් වෙන්නට අපි සියලු දෙනාම එකතු වෙලා ඒ කර්මාන්තය නවීකරණය කරලා පරිවර්තනය කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරනවා ඒ වගේම මේ පුත්තලම් මූදු තීරය තුල ඒ වගේම විල්පත්තු ආශ්‍රිතය ඇතුළු ඒ සියලු දේම සංචාරක කර්මාන්තය තව වැඩි දියුණු කරලා ඒ සංචාරක කර්මාන්තය තුලින් මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ අහිංසක අසරණ ඒ ජනතාවට ආදායම් මාර්ග තව තවත් ශක්තිමත් කිරීම සඳහා වැඩපෙළක අපේ නායකතුමා ඒ අවස්ථාවේදී ඉදිරිපත් කළා තියෙනවා ඒ වගේම මේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශාල විදේශ ශ්‍රමිකයන් ප්‍රමාණයක් ඉන්නවා දැන් අද වෙනකොට ඒ විදේශ ඒ ශ්‍රමිකයන් බොරු මතයක් අරිනවා ඒගොල්ලන් මේ රටට එන්නේ අනුර කුමාරට ඡන්දෙ දාන්නලු නෑ නායකතුමනි විශාල පිරිසක් මේ වෙනකොටත් ඔබතුමාට සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දෙ දාන්න මේ අවස්ථාවේදී ලංකාවට පැමිණලා ඇතයි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරනවා ඒ ඉඳ ඒ විදේශ ශ්‍රමිකයන්ගේ ඡන්දේ යන්නේ
අන්තවාදයට නෙමෙයි මැද මාවත මේ රට ගොඩගන්න මාවත බවට ඒගොල්ලන්ගේ විශ්වාසය මේ වෙලාවේ තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ඒ පුත්තලන් දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා ඒ අවශ්‍ය ඔබතුමාගේ ශක්තිය අපි බලාපොරොත්තු වෙනවා. මේ පුත්තලන් දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන නගර සංවර්ධනය කරලා ඒ වගේම අපගේ ගුවන් තොටුපළවල් ඒ වගේම වරාය එක්ක මේ පුත්තලන් දිස්ත්‍රික්කයේ බද්ධ කිරීම අපේ අනාගත සැලසුම් වලට ඇතුල් කරන්න කියලා මේ අවස්ථාවේදී මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම අපගේ ඊටාම දුෂ්කර ප්‍රදේශයක් වන ඒ දැදුරුවෙන් එගොඩ අපේ ආණමඩුව ඒ ප්‍රදේශය විශේෂ සැලකිල්ලක් අරගෙන ඒ දුක් විඳ ජනතාවට සාධාරණයක් කරලා අපි ඉදිරියට යන්නට සියලු දෙනාම එක්කව් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මෙම සැප්තැම්බර් 21 වෙනිදා වෙන්නප්පුව නාතණ්ඩිය හලාවත ආණමඩුව සහ පුත්තලන් දිස්ත්‍රික්කය ඒ සියලු දේම ආසන එකතු වෙලා ඔබතුමාට සැප්තැම්බර් 21 වෙනිදා විශිෂ්ට ජයක් මේ පුත්තලන් දිස්ත්‍රික්කයෙන් අපි සියලු දෙනාගේම සහයෝගයෙන් අපි ලබලා දෙනවායි කියලා අපි පොරොන්දු වෙන්නේ. ඔබතුමාට ජය වේවා. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. ඔබතුමාට දීර්ඝ කාලයක් මෙම රට පාලනය කරලා අපේ රටේ ජනතාවගේ කඳුළු පිසදමන්ඩ වාසනාව උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම කතාව අවසන් කරනවා.